නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුළු ගැටලු 6ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට දිවයිනපුර තැපැල් කාර්යාල 653ක සහ උපතැපැල් කාර්යාල විශාල ප්‍රමාණයක ක්‍රියාත්මක වන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ. මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මූලිකම හේතුව දැනට තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම සිදු කරන විභාග ක්‍රමවේදයට අමතරව නිලධාරීන් බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ලකුණු 25ක් ලබා දී ඒ හරහා තෝරා ගැනීම සඳහා මේවන විට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම තමයි අපේ මූලිකම කාරණාව වෙන්නේ. මේක වහාම හකුලා ගන්න කියන කාරණේ තමයි අපේ මුල්ම ඉල්ලීම. 2006 අවුරුද්දේ ඉඳලා තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත සේවකයන් පීඩාවට පත් කරලා තිබෙන 6/2006 බඳවා ගැනීම පරිපාටිය හරහා නිර්මාණය කරලා තිබෙන බඳවා ගැනීම පරිපාටි සංශෝධනය කළා. වහාම තැපැල් සේවකයන්ගේ අයිතීන් රැකින පරිදි ආයතනයේ සේවා සැපයීම වඩාත් කාර්යක්ෂමතාවයෙන් කළ හැකි පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තිබෙන නව බඳවා ගැනීම පරිපාටියට අදාළ කැබිනට් පත්‍රිකාව වහාම කැබිනට් එකට ඉදිරිපත් කළා. අනුමත කළා ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම දෙවනි ඉල්ලීම හැටියට අපි ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ පැය 24ක තැපැල් සේවක අසනීප නිවාඩු වාර්තා කිරීම තුළ මේ ගැටලු දෙක මනාව හඳුනාගෙන මේ ගැටලු දෙකට විසඳුම් ලබලා දෙයි කියලා. යම් ආකාරයකින් රජය මේ කාරණාව තවදුරටත් දිගින් දිගටම විසඳීමට කටයුතු නොකරන්නේ නම් අපි ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට කටයුතු කරනවා. තැපැල් සේවකින් අසනීප නිවාඩු වාර්තා කිරීමත් සමග තැපැල් කාර්යාල මෙලෙස වසා තිබුණා. මෙතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ වහම ක්‍රියාත්මක වන පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන ඇති බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.